ඉතාම දැඩි නීතියක් තියෙන්නේ මොකද බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ පටන් දුම්රිය රක්ෂිතයට ඇතුළු වීම පවා තහනම් දුම්රිය මාර්ගයේ ගමන් කරන අයවරුන්ට නීති ප්‍රකාරව දඬුවම් කරනවා කියලා තිබෙන්නේ ඉතාත් හද නීතියක් ඒ නිසා මේ අනුව අපි දැනට මම වැලිකන්ද ප්‍රදේශයට ගියා ඔබතුමාගේ ප්‍රාදේශීය ලේකම් වරු සමග දිස්ත්‍රික්ක ලේකම්වරයා සමග සාකච්ඡා පවත්වලා එයාට කාල සීමාවක් ලබා දුන්නා කරුණා කළා මේ බදු මුදල ගෙවන්න ගෙවීම සඳහා කාලයක් ලබා දුන්න මාස 3ක ඒ කාලයෙන් පසුවත් එතන ඉන්නවා නම් අනවසර ලෙස ඉදිකරන සියල්ල පවර ගන්නවා කියලා අපි දැනුම් දුන්නා ඒ අනුව එක දිනක් තුනදී කෝටියකට වඩා වැඩි මුදලක් එකතු කර ගන්න පුළුවන්කම ලැබුණා මම ඔබතුමා කියන එක පිළිගන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වඩා පළදායි ලෙස නිසියාකාරව බදු අය කර ගන්නවා නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ දැවැන්ත අලාභයේ සිද්ධ වෙන්නේ නැහැ. අලාභේ පියව ගන්න පුළුවන්. ඒ නිසා දැන් 18 වෙනිදටත් මේ කොළඹ කොටුව මරදාන යන ප්‍රදේශවල විශාල ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණයක් බදු නොගෙව පවත්වාගෙන යනවා. අපි මේ පිළිබඳ ඊටාම පැහැදිලිව ඒ අයට නිශ්චිත කාල සීමාවක් ලබා දීලා බදු අය කරගෙන නියමානුකූල කිරීමෙන් පසු ඒ අයට හිරියරයකින් තොරව ඒ අවශ්‍ය වාණිජ කටයුත්ත නම් වාණිජ කටයුත්ත කරන් යන්නේ කෘෂිකාර්මික කටයුත්ත සඳහා නම් ඒක කරන් යන්න ඉඩ දෙනවා විශේෂයෙන් මේ පවතින ආහාර අර්බුදයේ යටතේ අපි දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට බලය පවර්ලා තියෙනවා රක්ෂිතය තුල පර්ච් එකක් අවුරුද්දකට රුපියල් 100ට හදිසි ආහාර භෝග වගාව සඳහා ලබා දෙන්න කියලා ගොවි සංවිධානවලට අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න